වට්සප් කියන ඔබ පාවිච්චි කරන සමාජ ජාලය ගත්තොත් මුලින්ම හොයාගත්ත කෙනාට දැනුණ ගැටලුවක් මොනවා හරි පණිවිඩයක් යවද්දී අපට ඒකට ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඔහුට තේරුණා මේ ගාස්තුව නොමැතිව අපට පණිවිඩයක් යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද අපේ data හරහා. ඔහු වට්සප් සමාජ ජාලය හදනවා. මේක මිලියන 200ක ප්‍රමාණයක් දක්වා මේකට සම්බන්ධ කරගන්නවා ගනුදෙනු කරු. මොහු ඒ වෙනකොට කාර්ය කරන්නේ Yahoo company, Meta ඒ කාලේ Facebook සමාගමේ රැකියාවකට ඉල්ලුම් කරනවා. ඒ රැකියාව ප්‍රතික්ෂේප කරනවා. නමුත් මොහුගේ WhatsApp මේ සමාජ ජාලයේ උඩට යද්දී Meta සමාගම මේක ගන්න ඉල්ලනවා. ඔහු ඩොලර් බිලියන 19කට Meta සමාගමට අලෙවි කරනවා. එක පැත්තක් එතන දැක්කේ WhatsApp කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. message එක යව ගන්න ආකාරය. හැබැයි වෙනසක් කරලා තියෙනවා. ඒ තුල දකින්න තිබ තව දෙයක් තියෙනවා. ඔහුව රැකියාවකින් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඔහු උත්සාහ දැල්ුවේ ප්‍රතික්ෂේප කරපු සමාගම වැරදි කියලා පෙන්වන්න නෙමෙයි, තමානි වැරදි කියලා පෙන්වන්න. තමාව ප්‍රතික්ෂේප කරපු කෙනා වැරදි කියලා පෙන්වන්න උත්සාහ දැරීම හොඳ කාර්යයක් නෙමෙයි. තමා නිවැරදි කියලා පෙන්වන්න උත්සාහ දැරීම ඉතා වැදගත්. අන්තිමට Meta සමාගම ප්‍රතික්ෂේප කරා මුලින් පසුව ඔහු WhatsApp group වල CEO විදිහට පත් කරගන්නවා.